ලස්සනයි නේද? මේ වගේ ලස්සන නිර්මාණ කරන්න නිර්මාණාත්මක හැකියාව වගේම ඉවසීම වගේ ගොඩක් දේවල් තියෙන්න ඕනේ. ඉතින් එහෙම තියෙන ලස්සන නිර්මාණාත්මක හැකියාවක් තියෙන කාන්තාවන් විශේෂයෙන්ම අපි අතර කොච්චර ඉන්නවද නේද? එහෙම අය අපි නුගසෙවනට ගෙනැල්ලා ඒ පිළිබඳව ඒගොල්ලන්ගේ දැනුම පිළිබඳව සාකච්ඡා කරන ගමන් මේව කරන්නේ කොහොමද කියලා ඔයගලන්ට පෙන්වන්නේ. මේක ගෙදර ඉඳන් සාමාන්‍යයෙන් නිකන් ඉන්නවා කියලා මම කියන්නේ නිකන් නම් ඉඳ හම්බෙන්නේ නැහැ ගෙදර කාන්තාවකට කොහොමත් වැඩනේ. නමුත් ඒ විවේකයේදී ඒ Tamanට ගෙදර ඉඳන් කරන්න පුළුවන් නිර්මාණනේ මේවා. ඒ නිසා ඉඩක් තිබුණොතින් අතදා බලන්න මේ වගේ දේවල් කරන්න. ඉතින් අද අපි මැදිරියට කැඳවාගෙන ආවේ තමරා සමරනායක මහත්මිය. ඇය ඔබ බොහොම හොඳින් අඳුරනවා. මොකද බ්‍රහස්පතිනිදා නුගසෙවනට ආගන්තුක කෙනෙක් නෙවෙයි ඇය. අයිබුවන්. අද මම මේක පෙන්වුවට අපි මේක නෙවෙයිනේ කරන්න යන්නේ. මේක ගොඩක් ලස්සන නිර්මාණයක්. ඇයි මේ වගේ ලස්සන නිර්මාණ ගොඩාක් කලින් කරන හැටි කොහොමද කියලා අපිට කියා දීලා තියෙනවා. අද අපි කරන්නේ මේ ස්ටම්ප් නිර්මාණ. ස්ටම්ප් එක. අතන තියෙන කුරුල්ල ජෝඩුව තමයි මම කරන්නේ. ආ මේ කුරුල්ල ජෝඩුව තමයි කරන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒත් එක්කම අර ලේඩි ස්ටම්ප් එක වලින් කරලා තියෙන්නේ සම්පූර්ණ මර කාන්තා රූපය දිග කොට මැස්මෙන් මසාගෙන තියෙන්නේ. මේ දැන් අපි මේ දකින රූපේ මහලද තියෙන්නේ? ඒකත් මහර තියෙන්නේ. දකින රූපෙත් සම්පූර්ණ මසාගෙන තියෙන්නේ. හිතාගන්නවත් බෑ නේද? කොහොමද මෙච්චර මේ ලස්සන මේ ෂේඩ්ස් මෙහෙම කරලා තියෙන්නේ කියලා. ඇත්තටම හරිම ලස්සන දෙයක්. ඉතින් ඉගෙන ගන්නම වටින දෙයක්. මොනවාද ඔකට අපිට අවශ්‍ය වෙන්නේ? අපිට අවශ්‍ය වෙනවා අමුරෙදි අමුරෙදි ඕනේ. ඒත් එක්කම අපිට ටැපස්ටා නීඩල් එක ඕනේ. මහාන කට්ටිය දන්නව ඇතිනේ මොකද්ද මේ මහාන ඕ රිබන් නූල් තියෙන ඕනම ෂොප් එකක ටැපස්ටා රිබන් මහාන ඉදිකටුව කිව්වහම ගන්න පුළුවන් අපිට. ඒත් එක්කම එම්බ්‍රොයිඩර් ෆ්‍රේම් එක අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට කැරලි නූල් අවශ්‍ය වෙනවා. තමන් කැමති පාටකින් එක නම් ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. ඔව් මම මහාන කුරුල්ලගේ කලස්ම අවශ්‍ය නැහැ. තමන් කලස් වෙනස් කරගෙන මසා ගන්න පුළුවන්. මේකේ ග්ලොස් මැට් එහෙම මම දකිනවා. එහෙම තියනවාද? තියනවා. තියනවා අපිට සිල්ක් එක සෑහෙන්න තියනවා. දැන් බීඩ්ස් වලත් තියෙනවනේ මේ මේද. දැන් මෙතන මොනර කරලා තියෙන්නේ මං ග්ලාස් බීඩ් එකෙන්. ඔව් මේව ඇවිල්ලා මේ සාමාන්‍ය බීඩ්ස්. ඉතින් එකින් එකට වෙනස් අර බල්ලා කරලා තියෙන්නේ වෙනම බීඩ්ස් එකකින්. එතකොට අපිට තව ස්ටම්ප් වර්ක් සඳහා අවශ්‍ය වෙනවා ගේජ් 28 කම්බි. ගේජ් 28 කම්බි මේක ගොඩාක් අය කේක් බඩු හදන අමුද්‍රව්‍ය තියෙන ෂොප්ස් වලින් ගන්න පුළුවන් ඔයාලට. ගේජ් 28 කිව්වහම මේ කම්බිය ගන්න පුළුවන් ඔයාලට. දැන් අපි බලමු නේද මේ දවස් ගන්න. ඔව් බලමු බලමු අනිවාර්යයෙන්. මොකද මේක හරිම ලස්සන ඉගෙන ගන්න වටිනම දේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මම මෙතෙන්දි මේ කුරුල්ලව මසා ගැනීම සඳහා අපි පාවිච්චි කරලා තියෙන්නේ නූල් පොටවල් තුනක්. ආ තුනක්. එතකොට අපිට නූල් පොටල් දෙකෙන් අපිට ස්ටම්ප් කලාව කරන්න පුළුවන්. එතනදි කරාම මේද අපිට චිත්‍රයක් ඇඳහා සමාන. අර ලේඩි කරලා තියෙන්නේ මම නූල් පොටවල් දෙකෙන්. අර අපිට පිරවීමට සෑහෙන වෙලාවක් යනවා. නමුත් නිර්මාණයේ අවසානයේ ගොඩක් ලස්සනයි. අර ලේඩි කෙනෙක් ගැන කතා කරනවානේ මෙන්න මේ ඒ ලේඩි තමයි මේ ඉන්නේ ඔයගොල්ලෝ දකින්නේ. එයා මේ නූල් පොටවල් දෙකෙන් චිත්‍රයක් හා සමානව නිර්මාණය කරලා තියෙන එක්කෙනෙක් නේද? හරිම ලස්සනයි. ඉතින් මේ දේවල් කරන්න ඇත්තටම මම අර කලින් කිව්වා වගේ නිර්මාණාත්මක හැකියාව එතෙන් ඔතනම තියෙනවා. ඊළඟට අපි අපේ පපුව ගාවට අපේ ෆ්‍රේම් එක තියාගත්තාම අපි ගොඩාක් අපිට පැහැදිලිව ස්ටම්ප් වර්ක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒත් එක්කම තව විශේෂ දෙයක් තියෙනවා කියන්න. අපි මැද්දෙන් ස්ටම්ප් වර්ක් එක පටන් ගන්න. මොකද කෙරෝලකින් නම් මෙහෙම පටන් ගත්තොත් අපිට අපි මෙහොම ඇදේට යනවා. මේද. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම මැද්දෙන් පටන් ගන්නවා. දැන් අපි ওই නූල් පටවල් තුනකින් පොටවල් තුනයි පොටවල් තුනයි. ඊළඟට මුලින්ම අපි මසා ගන්නෙ මෙන්න මේ ආකාරයට කොට මැස්ම. පැහැදිලිද? ඊළඟට අපි දිග මැස්ම. මම හිතන්නේ බලාගෙන ඉන්න අයට පැහැදිලි ඇති. ඉතාම හොඳින් පැහැදිලි රූපරාම ඔයගලන්ට පේනවා. නැවතත් අපි කොට මැස්මක් මහනවා. මේකේ සම්පූර්ණම තියෙන්නේ කොට මැස්මයි දිග මැස්මයි. සාමාන්‍යයෙන් ඉතින් කුරුල්ලේ පුරවනකොට අපිට පොඩ්ඩක් මැහුම දික්ුණාට ප්‍රශ්නයක් නැහැ. අර මලක් පුරවනකොට නම් අපිට සාමාන්‍ය කෙටි වෙන තරමට අපිට හොඳයි.
අනිත් එක මේද මේ අර හිඩස් තියෙන බෑ අපිට. ඒකත් එහෙමයි අපි දෙවෙනි පේරිය පටන් ගැනීමේදී මේ මෙහොම අතරින් අපිට මේ මෙහොම ගන්න ඕනේ. අපි මේ අවසානයේ නැතර වුණ තැනින් මෙහොම ගත්තොත් අපිට පීලි පීලි වශයෙන් දකින්නවා. අහහ තේරුණාද? ඒ නිසා අපි දෙවෙනි මැස්ම පටන් ගැනීමේදී අතරින් පටන් ගන්න මෙහොම අතරින්. ආ අතරින් පටන් ගන්න ඕනේ. නැවතත් අර විදිහෙම තමයි දිග කොට මැස්ම. දිගකොට මැස්ම මෙතනද විශේෂත්වයක් තියෙනවා මම අර පෙති කුරුල්ලගේ තට්ටු කරගෙන ඇවිල්ලා තියෙනවා කම්බි ආධාර කරගෙන එතකොට අපිට මෙහෙම කපල අතර ගන්න පුළුවන් අපිට ඕන විදිහකට හසුරුව ගන්න පුළුවන් පිහාටු වෙනම දාන්න පුළුවන් එතකොට මේ ඔතනදී මම තටු අර පිහාටු දාලා තියෙනවා අර වලිගේ හරිය ඔව් දැන් මේ නිර්මාණය ගැන මේ අපි කතා කරන්නේ මේගොල්ල දකින නිර්මාණය නෙවෙයි අද හදන නිර්මාණය තමයි පිහාටු විදිහට ඒක වෙනම ඒක 3D එකක් විදිහට ඒ කියන්නේ එතකොට ඔව් විදිහට මේ හදලා තියෙනවා මේකේ බලන්න හොඳට එතු මේ කිව්ව දේ පැහැදිලි වේවි මේ කුරුල්ලගේ මොකක්ද ඒකට කියන්නේ නැට්ටද පෙන්නේද ඕන එකක් ඕන එකක් ඕන එකක් මම මේ කරගෙන තෙවිල්ල පෙන්නලා තියෙනවා මේද මේක ඕනනම් පෙන්නන්න එතකොට ගොඩාක් පැහැදිලි වෙනවා අපිට හරි අපිට ওই ওই ආකාරයටම තමයි කෙරෙන්නේ කොට මැස්මයි ඊග මැස්මයි මේ කම්බි දාලා දැන් මේ පෙඳේ මේ තියෙන්නේ මේ කුරුල්ලගේ මේ ඒක මේ විදිහට හදලා තියෙන්නේ මේක කම්බි දැම්මම මේ විදිහට එනවා කියලා ඇය කියනවා හරිම ලස්සනයි නේද දැන් නැවත අපි ඔන්න මන් දැන් සම්පූර්ණම කුරුල්ල මේ ටික මහගෙන ඉවර වෙලා නමුත් වෙලට පෙන්වන්න ඕන නිසා මම මේ අර දෙවෙනි තට්ටුව යන්න යන්නේ මං කිව්වනේ අර අතරින් ගන්න කියලා මේ දුන්නේට අපහසුයක් වෙයි හැබැයි මහනකට උම තියාගත්තොත් බලන් ඉන්නට පේනව හොඳට මේ ආකාරයට දැන් මම මේ අතරින් තමයි ගන්නෙ ඒ ගන්නෙත් අපි කොට දිග මැස්මම තමයි මම කොට එකක් මැස්සා ඊළඟට දිග එකක් නැමත මේ අතරින් අර ගන්නවා කොට මැස්මයි අතරින් ගන්න ඕනේ නැත්නම් ඒක හිඩසක් වෙනවා නැත්නම් පේලි හිඩසකුත් පේනවා අර පේලි වශයෙන් එනවා එතකොට අර කැතයිනේ අපිට ඔව් ඊට පස්සේ අපිට මේ විදිහට මම අර මෙතන දාලා තියෙන්නේ මේ ඔයාලට පේනවා ඉතින් පැහැදිලිව මේ පෙන්සලකින් මාක් කරලා තියෙන්නේ ඒ ආකාරයට ෂේඩින් එක ගියම හරිම ලස්සන. ඒ කියන්නේ අර පේලියක් වශයෙන් නැතුව මේ පෙන්සල් මාක් එක පේනවත් දන්නෙත් නෑ. ඒ විදිහට ඔයාලා ඇඳ ගන්න. එතකොට අපිට මේ කොටසින් කොටස කලර්ස් දාන්න පුළුවන් අපිට. ඔයාලට කැමති ආකාරයකට කලර්ස් දාගන්න පුළුවන්. ඕක තියෙන්නේ එක එක්කෙනාගේ නිර්මාණාත්මක හැකියාවත් එක්ක නේද? ඔය ෂේඩ් කරන ඒවා හැට වැඩ වැඩිපුර දාන ඒවා. දැන් මෙතනදී මේ බලන්න. ඒ ආකාරයට මම කුරුළු දෙන්න මසාගෙන ඉවර තියෙන්නේ. එතකොට ඔයාලට සම්පූර්ණම කුරුල්ල ඉවර කරලා අපිට ඇහැ පිරවිලි මැස්මි ප්‍රෝ ගන්න පුළුවන්. හරිද? මේ මම මේක දැන් මේක කපල පොඩ්ඩක් පෙන්වන්න බලන්න හැටි. හරි. ඔය ආකාරයටම ඔයාලා කලස් මේව කරගෙන මේ කුරුල්ල මසා ගන්න වර්ණ පාවිච්චි කරගෙන මේ කුරුල්ල මේ මසා ගන්න පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ කුරුල්ල අපි මහලා ඉවරුණාට පස්සේ අපි මේ හොට මහන්නේ කුරුල්ල අපි අවශ්‍ය තැනට අල්ලලා. ඇල්ලුවට පස්සේ හොට මහන්නේ ඒත් එක්කම අපි සෙන්ටිමීටර් කාලක් සෙන්ටිමීටරයක් වගේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. තියාගෙන අපි කුරුල්ලව අතර ගන්නවා කපලා. හැම නිර්මාණයකම එහෙමයිනේ. නෑ සාමාන්‍ය ඇඳුමකට මහනකොට අපි නිකම්ම. ආ නිකම්ම. නෑ අර අර චිත්‍රෙ මම එහෙම අරගෙන නැහැ. හරි හරි. කෙලින්ම මහගෙන තියෙන්නේ. දැන් ওই වගේ නිර්මාණයක නම් අපිට කපල අයින් කරලා ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. ඔව්. මේ වගේ ෆ්‍රේම් එකකට ගන්න පුළුවන්. ෆ්‍රේම් එකකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක මෙතනදී තමයි අපි මේ මසාගෙන කපාගෙන අවසන් කරලා තමයි අපි යාගේ කකුල් හොට ඒ ටික මසා ගන්න. මොකද මෙතන හොට මහල තිබුණත් අපිට කැපෙන්න පුළුවන්. ඈ ඊට පස්සේ අපි කරන්නේ වලට මම පෙන්නුවනේ මේ මේ කුරුල්ලගේ පෙන්ද කියමුනේ මේ තුන මම වෙනම කම්බි ආකාරයෙන් මසාගෙන තියෙනවා මේ තියෙන ගේජ් 28 කම්බි ඕනේ කිව්වනේ මම එතනදී මේ තියෙන කම්බියක් අපි කවුච් කරලා කම්බිය වැසෙනසේ මේක මසා ගන්නවා මසාගත් එක අවසානය තමයි මේ තියෙන්නේ ඒක අපි කපලා බ්ලැන්ක ස්ටිච් එකකින් අපි සම්පූර්ණම කෝඩ් එක මසා ගන්නවා මසාගෙන තමයි අර අවශ්‍ය තැනට අපි අල්ලගන්නේ බොහොම සියුම්ම කරන්න ඕනේ
වැඩි වෙලාවක් යන වැඩක් නේද? ඔව් වෙලාවක් යනවා. නෝමල් මහනවනම් ඉතින් අපිට මහගෙන මහගෙන යන්න පුළුවන්. දැන් ඉතින් අපිට මෙන්න මේ ආකාරයට බලන්න. මෙන්න මෙහෙම අපිට හිතෙනවා දැන් කුරුල්ලගේ මෙහෙම නෙන්නේ. මෙන් දෙන්න ඕනේ කොතෙන්ද කියලා. කොතෙන්ද කියන මේ ආකාරයට මෙන්න හොඳට මේක නවා ගන්නවා. ආ මං අහන්නම හිටිය අර වටේ කැලේට මොකද වෙන්නේ කියලා ඒක ඇතුළට තියෙන තේන නවා ගන්නවා. නවා ගන්නවා. ඔව්. නවාගෙන ගෙදර යන ඉතින් මම කරන දේ හොඳට අයන් කර ගන්නවා. ආ අයන් කරගත්තාම අනිත් වැදගත්ම දේ තමයි මම මෙතනින් පටන් ගන්න. අපිට දැන් මෙයාගේ තියෙනනේ කහපාට මේ දා එතකොට අපි කහපාට නූල් දා ගන්නවා. පැහැදිලිද? නිල් පාට තියෙනවා නම් අපි නිල් පාට. ඒ එන්නේ කවුච් කරගැනීමේදී මේ පාට ටිකෙන් අපි කවුච් කර ගන්න ඕනේ. නැත්නම් අපිට කහට නිල් දාපු ගමන් අපිට කැපිලා පේනවා. අතට වැහෙනවා නමුත් ඉතින් අපිට ඒක හදා ගන්න විදිය කොහොමද? මේ ආකාරي. ඔන්න ඔය ආකාරي. අල්ලගෙන ඉන්නත් එපා නේද? ඔව් අල්ලගෙන ඉන්න. මේ ආකාරයට හොඳට නවල මසා ගන්නවා. ඒක ලීස් වැඩක් නෙමෙයි. පාට තියෙන තැන් වලට ඒ පාටට සමාන පාට වෙනවා. මෙහිමයි තින් නූල් ටික අපි දාගෙන අපි ඉදිකට දෙක තුනක් තියාගත්තා නේද? ඉදිකට ඕ මම ඉදිකට වද ගිනවත් එක්ක ඉතින්. ඔය අවශ්‍ය පාටට අපි මෙන්න මේ ආකාරයට මසා ගන්නවා. ඒ මානතර මම තව ලස්සන නිර්මාණ ටිකක් පෙන්වන්නද මේ බලන්නකෝ. මේ කලින් අපි හදපු මේ මොනාද ඒවට කියන්නේ බීඩ්ස් නේද? බීඩ්ස් නිර්මාණ වලින් හදපු ලස්සන මේ ග්ලාස් බීඩ් එක මේද? ආ ග්ලාස් බීඩ් එකෙන් ලස්සන මොනරෙක්. ඔච්චර ලස්සන දේවල්ද මේ නේද? ඒ වගේ නිර්මාණ කීපයක්ම තියෙනවා. තව මේ ලස්සන බලු පැටියෙක් ඉන්නවා. මේ තමාරා මහත්මිය හදපු ලස්සන නිර්මාණ. අත්කම් නිර්මාණ හදන එකත් ඒකත් වෙනම කලාවක් නේද? මේකට ආභරණ පෙට්ටියක් මේක ඕන දෙයක්. ජුවලරි බොක්ස් එකක් ඕක. අය අර නිර්මාණේ මහානතරේ මම ඔයගලන්ට මේ පෙන්නුවේ. ඒ කලින් කරපු නිර්මාණ කීපයක් හරිම ලස්සනයි. ඉතින් මේද මෙන්න මේ ආකාරයට අපි සම්පූර්ණම කුරුල්ල මසා ගන්න ඕනේ. මේ සුදු පාට වැහෙන්නේ නැති වෙන්න ටැග් කිරීමේදීත් හොඳට අපි සම්පූර්ණම මේ නූල් පෙනෙන්නේ නැති වෙන්න ටැග් කර ගන්න ඕනේ. ටැග් කරගත්තට පස්සේ මේ ඔක්කොම අවසානයේ අපි අර කුරුල්ල පෙන්නුත් පැහැදිලි වෙයි සම්පූර්ණම මසා ගන්නවා. මසා ගත්තට පස්සේ ඔබට දිස්වෙන්නේ මෙන්න මේ ආකාරයට. හරි. දැන් අපි මෙතනින් මේ විදිහට ඔක්කොම මසාගෙන ආවට පස්සේ නමලා දැන් මෙයානේ අපි මහන්නේ. ඔව්. මෙහෙම දැන් මම මසා ටැග් කරගෙන එනවා. ඇවිල්ලා මේ අවසානයේ එනකොට මම පුංචි සිඳුරක් තියාගන්නවා. ඒ සිඳුර තියාගන්නේ මේ දා අපි පුළුම් පුරවන්නේ සඳහා. හරි. ඒකයි මේ පිම්බිලා තියෙන්නේ නේද? මෙතන අර කාල වේලාවම හදින සම්පූර්ණ කුරුල්ල පුරවන්න. ඒ නිසා මෙතනින් ඔයාලා සම්පූර්ණම කලස්සනෝ මේ ටික අල්ලගෙන ඇවිල්ලා මෙතන පොඩි සිඳුරක් ඉතුරු කරලා පුළුම් පිරවුවට පස්සේ නැවත ඒ සිඳුර මසා ගන්න. මේ දෙරේ එම්බෝස් වෙලා පේන්නේ නේද? ඔව් ඊට පස්සේ හොට රතු පාටින් පිරවිලි මැස්මෙන් මසා ගන්නවා. ඇස් දෙක කළු පාටින් මසා ගන්නවා. ඒකත් පිරවිලි මැස්ම. නේ. එතකොට මේ පබුලුලි පබුලු තමයි මම මේ නූල් වලින් ඔතාගෙන ඉන්නේ. ඒ කියන්නේ නූල් වලින්ම මේ පබුල හරහා මැස්මෙ මහවුවහම සම්පූර්ණම ලී පබුල පිරෙනවා අපිට. මේ මං කියන්නේ මේ පබුලු මේ පබුලු. ඔව් මේ රතු පාට ගෙඩි ටික. ඒක සම්පූර්ණ ලී පබුර මම මේ සම්පූර්ණයෙන්ම කැරෙන නූල් වලින් පුරවගෙන ඇවිත්. ඔව් මේ කොළ ටික මම සිටින් මැස්මෙන් මසාගෙන තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම කොච්චර ලස්සන නිර්මාණ කරන්න පුළුවන්ද කියලා අපි බලමු. ඒ වගේම මේ තව ලස්සනම මේ නිර්මාණේ කලිනුත් ඔයගොල්ලෝ දැක්කා. හැබැයි ඒක හරිම ලස්සන හින්දා මට ආයෙසරයක් පෙන්වන්න යුතුණා. මේක කොහොමද කරලා තියෙන්නේ කියලා අපි චුට්ටක් කියමු. මේක තනිකර මම මෙතනදි තියෙනවා. මම මේක ෆ්‍රේම් එක ගිනා මේකයි. මේකත් මම දිග කොට මැස්මෙන් ගෙනල්ලා තියෙන්නේ මසාගෙන තියෙන්නේ සිල්ක් නූලෙන්. මෙටලික් කිව්වහම අපිට වෙළඳපළෙන් ගන්න පුළුවන්. ඔව් හරිම ලස්සනයි ඒක නේද? දිලිසෙන. එතන ඊළඟට අපි රිබල් ස්ටිච් වලින් සම්පූර්ණම මේ මොනරව මසාගෙන තියෙනවා. මේක මහලද තියෙන්නේ මල් මල් හදලා අලවලනේ නේ 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 සම්පූර්ණ රිබන් ස්ටිච් වලින් මසාගෙන මේ ස්ප්‍රයිඩක මේට පුංචි රෝස ටික මේ මැහුමක් මෙතන දාලා තිනවා. ඒ මැහුමට අමතරව උඩින් ෆ්‍රෙන්ච් නොට් එක දාගෙන තිනවා නිල් පාටින්. තැඹිලි පාට ස්ප්‍රයිඩ එක නිල් පාටින් දාලා තිනේ ෆ්‍රෙන්ච් නොට් එක. කොළ පාට ඔක්කොම සම්පූර්ණම රිබන් ස්ටිච් වලින් මසාගෙන. ඔය කියන ඒවා ඔක්කොම මේ මැහුම් කරන කට්ටිය දන්නව නේද? රිබන් ස්ටිච් වලින් මසාගෙන තිනවා. මේක ෆිස්ටල් මෙහමෙ මසාගෙන තියෙනවා. මොනරගේ අර තටු ටික මේ තියෙන්නේ. ඒ ටික. මේ වගේ සංහන නිර්මාණයක් කරන්න කොච්චර වගේ කාලයක් යයිද? මෙහෙම අපිට ඒකටම ඇරිලා හිටියොත් නේද? අපිට සාමාන්‍යයෙන් මේ ස්ටම්පර්කට චුට්ටක් වෙලා යනවා. ඇත්තම කියන්න ඕනේ දවස් 3ක් විතර යනවා.
පොඩි කිටි මහන්න මෙතන නේද පබළු නිර්මාණ නම් මේ වාස්සක නම් එක දවසෙන් හැදුවා මේ වගේ එකක් ඔව් ඒකයි මල් ටිකත් හරි ලේසි හා 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 මල් ටික හරිම ලේසි පබළු වලින් ආ ඉතින් ඒකත් මම ග්ලාස් බීඩ් වලින් හදලා තියෙන්නේ වාස්සක ක්‍රිස්ටල් බීඩ්ස් දැන් බීඩ්ස් ගත්තහම එක එක වර්ග තියෙනවා දැන් මේක වෙනස් එකක් නේද ඔව් ඒක වෙනස් එකක් මේකට මොකද්ද කියන්නේ මේ බීඩ්ස් බීඩ් එක නම් කියන්නේ ආ එහෙම නමක් නෑ මොකක් හරි ලස්සන එකක් ලස්සන එක සාමාන්‍යයෙන් දැන් අර චුට්ටක් ඒ වෙළඳපොලේ හිඟයි බීඩ්ස් ඒක නමින් කිව්වත් කිසි කෙනෙක් දන්නේ නැහැ මේකද අපි බීඩ් එක අරන් ගිහිලා තමයි මේ පෙන්නලා ගන්න දැන් මේ වගේ දේවල් ඉගෙන ගන්න කට්ටියගේ තියෙන උනන්දු කොහොමද තමාර මහත්මිය උනන්දු හරි උනන්දු ඇත්තද එනවා ඉතින් අර ලස්සනට මේ විදිහට දැක්කහම තමයි හැබැයි ඒකම තමයි ඉගෙන ගන්න එන්නේ ළමයි නැත්තම් මේ මොනවද කියලා දන්නේ නැහෙනේ මේ මේද ඒ නිසා අර අපිට ඇත්තටම ඉතින් මේ වගේ අර ප්‍රෝග්‍රෑම් එකකින් පෙන්වුවාම ගොඩාක් අය කතා කරලා අපිව සම්බන්ධ කරගන්නවා එතකොට අපි දැන් ආපහු සැරයක් අපි අර අර මේ සුන්දර නිර්මාණේ ළඟට මට යන්න පුළුවන් වෙයි නේද අපි බලමු මම ඒක ළඟට ගන්නද තමාර මහත්මිය ගන්න ඒක හරිම ලස්සනයි මේක චිත්‍රයක් වගේ පේන්නේ බලන්න කොච්චර ලස්සන නිර්මාණයක්ද කියලා අපි 얘ගෙන බලන ගමන් මම කතා කරමු නේද ආයසරයන් මේ සම්පූර්ණම මේ මේද මම මේක දිග කොට මැස්මේ මෙතන අර විශේෂත්වය චිත්‍රයක් ආකාරයට තියෙන්නේ මම නූල් පොඩොයි දෙකයි පාවිච්චි කරේ එතකොට මේ මාලෙත් මම නූල් වලින්ම මේ මසාගෙන තියෙන්නේ කිසිම දෙයක් මම මේ કૃතිමව දාලා නැහැ එතකොට රිබන් උත් මම මල් ටික මහලලා දාගත්තා අර මේ සේලි විතරයි අපි පොඩ්ඩක් අල්ලලා තියෙන්නේ අනිත ඔක්කොම මේ මෙතන මේදර පේනවද දන්නේ බල්ලෙක් ඉන්නවා ඩොගමන් කෙනෙක්. එයා මම කළු පාට ඒත් එතනදිත් එයා දිග කොට මැස්මේ තමයි මම මසාගෙන තියෙන්නේ. දිග කොට මැස්මෙන් මහගෙන තියෙන මාළෙත් එහෙමයි සම්පූර්ණම ඒ කියන්නේ මූණේ තියෙන සියලුම අංගෝපාංග ඇස් කට නහය ඔක්කොම මහලා තියෙන්නේ. ඔක්කොම මහලා තියෙන අනිත් එක මේද මෙන්න මේක වටිනවා. දැන් අපිට බෙල්ට් එකක් අපිට කෙලින් අතර මෙහැවුවොත් highlight වෙන්නේ නැණි අපි ඒක මම මෙහැවේ හරහට. අන්න ඒව හරිම වැදගත් ඉතින්. මේ තියෙන බෙල්ට් එක හොඳට අපිට පෙන්වුවොත් ලංකලා අර පේනවා. දැන් මහන්න පුළුවන් වුණාට මෙහෙම සිවුම මේ ඇස් කන් නාස මේව මහන්නේ කොහමද මම හිතා ගන්නවා. ඒකයි කොණ්ඩේ උනත් අපිට ඕන්න පංචේම්බ්‍රුඩරි වලින් දාන්න පුළුවන්. ඕකේ නම් ඒ චිත්‍රෙම තුන කොණ්ඩේ. ඒ ටික අනිත් ඒවා අපිට ඔක්කොම මසා ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් හරිම ලස්සනයි. ඉවසීම තියෙනවා. අනිවාර්යයෙන්. ඉවසීම සහ නිර්මාණ කලබලයට කරන්න අමාරුයි. තියෙන්න ඕනේ ඇත්තටම. ඉන්නෝනේ මේ බොහොමත්ම ස්තුතියි තමාරා සමරනායක මහත්මිය බොහොම වටින දේවල් අපිට කියලා දුන්න හරිම ලස්සන නිර්මාණ කීපයක් ඉතින් ඔයගොල්ලත් උත්සාහ කරලා බලන්න gedere ඉඳ දුරගතන අංක අපි සඳහන් කරමුනේ වැඩිපුර මොනව හරි දැනගන්න තියෙනවා නේද 777 60 70 96 බිඳුවයි 777 60 70 96 හායි ඔන්න දුරගතනේ තියෙන තිරේ දිස්සෙනවා ඉතින් ඔය අංකෙට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් එහෙමනම් මේ ආයදාසක හම්බෙමු අයබෝවන්